समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धर्मं मुनिराजस्य सुनन्तु सग्मुक्तदम् धम्मस्सवन कालो अयं वदन्ता धम्मस्सवन कालो अयं वदन्ता धम्मस्सवन कालो अयं वदन्ता नमो तस्स भगवतु नमो तस्स भगवतु अरहतु सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतु अरहतु सम्मा सम्बुद्धस्स किच्चो मनुष्य पटिलाभो किच्चं मत्चार जीवितं किच्चं सद्धम्म सवर्णं किच्चो बुद्धानां उत्पादो මනුස්ස ජීවිතයක වටිනාකම තිබෙන්නේ මා ඉස්සල සිහිපත් කළා වගේම අප විසින් උපදවන ලද පිනේ ශක්තිය අප උපදවන පිනේ ශක්තිය කතරම්ද එතරම්ම මනුෂ්‍යත්වයේ වටිනාකම භෞතික වස්තු ඕනම දෙයකට මිලක් තියෙනවා මිලක් නියම කළ හැකි ක්‍රමයකට තියෙනවා නමුත් මනුෂ්‍ය ජීවිතයකට තක්සේරුව කරන්න පුළුවන් නම් ඒ කළ හැකි එකම ක්‍රමය තමයි ඒ පුද්දලයා තුළ තිබෙන ආධ්‍යාත්මික ශක්තිය ආධ්‍යාත්මික ගුණ මනුෂ්‍යයෙකුට පිළිගන්න පුළුවන් වෙන්නේ මේ ආධ්‍යාත්මික ශක්තිය ප්‍රමාණය අනුව. පිළිතුනි අපි බණ අහන්නට ඕනේ ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ මේ මනුෂ්‍යත්වයේ දියුණු කර ගැනීම සඳහා චාරිත්‍රයක් හැටියට විශේෂිත වූ දිනයක් හැටියට සැමරු අවස්ථාවක් හැටියට නෙමෙයි එම හොඳයි අවස්ථාවක් යොදා ගැනීම බොහොම හොඳයි නමුත් බණ ඇසිය යුත්තේම අපේ ජීවිතේ නිවැරදි කරගෙන අපේ ජීවිතය උසස් කරගෙන අපේ තිබෙන මානසික ශක්තිය වර්ධනය කරගෙන ධර්මයේ තුල තිබෙන්නේම අපි බණ කියලා කියන මේ ධර්මයේ තුල තිබෙන්නේම තමන්ට තමන්ව දකින්න පුළුවන් පාඩමාලා මේක පාඩමාලා පන්තියට ඇතුල් වෙච්ච දරුවෙක් පන්තියෙන් ශ්‍රේණියෙන් ශ්‍රේණියට ගෙදගෙන විභාගයට ඉදිරිපත් වනවා වගේම අපේ ජීවිතවලත් මේ ධර්මයේ කියන්නේ ජීවිතේ හදන පාඩම ජීවිතේ නිවැරදි කරන පාඩම මේ හැමෝම දන්නවා අපි ගෙවල් වල හත් දවසේ තුන් මාසෙ චාරිත්‍රානුකූලව පින්කම් කරන්නේ
චාරිත්‍රයක් හැටියට. සමහර තැන්වලදී මම අහලා තියෙනවා මේ චාරිත්‍රයක් හැටියට පන්සිල් ගන්න කියලා කියනවා. අපි පන්සිල් සමාදන් වෙන්න ඕනේ චාරිත්‍රයක් හැටියට නෙමෙයි. ඒ තුලින් අපේ ජීවිතේ සිල්වත් කරගන්න. ඒ තුලින් අපේ ජීවිතේ හික්මවා ගන්න. ඒ නිසා අද මේ මොහොත නිමේ හැමදාම කොතනදී කොයි අවස්ථාවක වුණත් බලන්න කුරු පින්තුදී තමන් දෙස හැරමින් බලන්න. තමන්ව තක්සේරු කරමින් බලන්න. තමන්ගේ ජීවිතයට එකතු කර ගනිමින් බලන්න පුරුදු වෙන්න. එතකොට මේ අපි ලබාගෙන තිබෙන මනුස්ස ජීවිතේ දවසින් දවස මොහොතින් මොහොත වසරින් වසර උසස් තත්ත්වයට පත් වේ. නැත්තම් බණහන්ද ගිහි හොඳට වාඩි වෙලා බණහල ශෝක් බරට හරි හොඳයි බණ හොඳයි හාමුදුරුත් හොඳයි හොඳට කිව්වා කියලා අපි ගෙදර යනවා හිස් ඇති. එකතු වෙච්ච දෙයක් ජීවිතේ නැති වෙනවා. ඒ නිසා තමයි අපේ රටේ පුරාම මෙච්චරටම මේ අපරාධ ප්‍රශ්න ගැටලු මානසික ප්‍රශ්න රෝග ව්‍යාකූල වෙලා තියෙන ධර්මී නැති නිසා. හැබැයි බලන්න බොහොම ශ්‍රද්ධාවෙන් බලන බොහොම ගෞරවයෙන් බලන සති බණට නියමිත දවසටම බලන හැබැයි ඒ බණ තුළින් අප ප්‍රතිපෝෂණය වීමේ නැහැ. ප්‍රතිපෝෂණය වීමක් නැහැ. ඒ නිසා අපි පුරුදු වෙමු සුළු වෙලාවක් හරි අහන බණ ජීවිතයේ සම්බන්ධ කරමින් ජීවිතයට එකතු කරමින් බණහන්න. එය ඔබ අප හැමදෙනාගේම ජීවිතයට වටිනාකමක් බවට පත්වේවි. එච්චරයි මම ධර්මාවවාද වශයෙන් සිහිපත් කරන්නේ. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්චං මච්ඡාන ජීවිතං කිච්චං සද්ධම්ම සවරං කිච්චෝ බුද්ධානං උපාදං. බුද්ධ භාෂිතය බුදුරජාණන් වහන්සේගේ දේශනාව කිච්චෝ මනුස්ස පටිලාභ මේ මනුෂ්‍ය ප්‍රතිලාභය මනුෂ්‍යත්වයේ කියන එක ප්‍රතිලාභයක් කුමක ප්‍රතිලාභයක්ද සසර පුරා අප විසින් ගොඩනගන ලද මහා කුසල් සම්භාරයක ප්‍රතිඵලයක් තමයි මනුෂ්‍යත්වය. වෙන කවුරුවත් නෙමෙයි ඔබ විසින් ඔබ විසින් ඔබ විසින් මේ සංසාර පුරා රැස් කරපු පුණ්‍ය ශක්තියක ප්‍රතිඵලයක්. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකින් මනුෂ්‍යත්ව භාවයක් ලබන්න ඇස් කන් ආසාදී ඉඳුරන් ලබමින් පංචේන්ද්‍රයන් මනා ලෙස ලබමින් අතපය අඩුවක් පාඩුවක් නැතුව ලබමින් හොඳ සිහිබුද්ධියෙන් යුක්තව මනුෂ්‍යත්ව අංග සම්පූර්ණ මිනිස් බව. මෙතන මේ ප්‍රතිලාභයක් හැටියට අපි කරපු කුසල් වල ප්‍රතිලාභය තමයි අංග සම්පූර්ණ මිනිස්සෙක් වෙලා ඉපදෙච්ච. ඒ විතරක් නෙවෙයි බෞද්ධ අම්මා කෙනෙකුගේ කුසේ ඉපද බෞද්ධ අම්මා කෙනෙකුගේ කුසක උපත ලබන්න ලැබුණේ මහා පෙරපිනකට. එතකොට මෙතන පින්වතුනි කිච්චෝ මනුස්ස පටිලාභෝ මනුෂ්‍ය ප්‍රතිලාභයේ ඉතාමත්ව දුර්ලභ දුර්ලභයි කියලා වදාලේව අංග සම්පූර්ණව බෞද්ධ කෙනෙක් හැටියට ලබාපු උපතයි. උදරපි තේරුම් ගන්න බැලුවම දැන් රජගහනුවර කෝටි ගණනක් පුර වැසි ඉඳලා තියෙනවා. බුදුහාමුදුරුව වදාරන මේ මහ පොළොවෙන් එන කූඹි ප්‍රමාණය ගත්තොත් රජගහනුවර ඉන්න වැසියන්ටත් වඩා වැඩි කියලා එක කූඹි කුලකින් එන. උදර හිතන්නකො මනුෂ්‍යෝද අමනුෂ්‍යෝද වැඩි කියලා. මිනිසුන් නම් මනුෂ්‍යෝද වැඩි කියලා. අපි ඔක්කොම ඒ වාසනාව ලැබුවා මනුෂ්‍යෙක් වෙලා උපදින්න බෞද්ධ අම්මා කෙනෙකුගේ කුසේ උපදින්න. හැබැයි අංග සම්පූර්ණ
නෑ නේද අංග සම්පූර්ණ නෑ අංග සම්පූර්ණ වෙන්න නම් විනතුලි සිල්වත් කමයි ගුණවත් කමයි ජීවිතයට එකතු වෙන්නේ මම කියනකොට මම හිතනවා දැන් මම දැන් මෙහෙම අපි කතා කරනකොට අපේ ජීවිතේ ඈඳලා ඈඳලා බලන්න දැන් ඔන්න ඔබට ප්‍රශ්න උත්තරයක් එනවා මම සිල්වත් මම ගුණවත් මම සිල්වත් මම සිල් සමාදන් වෙනවා මම පන්සිල් ගන්නවා ගෙදර මල් පහන් පූජ කරනවා පුදුම වදිනවා මම සිල්වත් මම ගුණවත් කියලා මටම මම උත්තරයක් දෙනවා අපි බලන්න ඕනේ ඇත්තටම මම සිල්වත්ද ඇත්තටම මම ගුණවත්ද ඇත්තටම මම සිල්වත් වෙන්න නම් කොහොමද මම යාව ජීව සිල්වතෙක් වෙන්න යාව ජීව සිල්වතෙක් වෙන්න දිනකට විතරක් නොව මාසකට දවසක් නොව අවස්ථාවට විතරක් නොව දැන් බල දැන් මෙතන ඒක ගැටලුවක් නෑ ඇතැම් තැන්වල ගෙවල් වල දාන කුල වල ධර්ම බණ අහන තැන්වල බණ අහන නම් සිල්වත් තරහ වෙන්නේ නෑ මම කිව්වට නේ බණ අහන තුරු මම සිල්වත් බණ අහලා නැගිටින කොටම මහා ഘോഷාවකින් නැගිටින්න අර කය සංවර සිල් සිත සංවර නැහැ ඊට චුට්ටක් එහාට යනකොට ඉතින් පුංචි පුංචි මූඩි වල සද්ද එනවා බිම වැටෙනවා වීදුරුව සද්ද එනවා ඉන්න ඒ සිල්වත්කම ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ ඒ සිල්වත්කම ගැන නෙවෙයි මේ කතා කරන්නේ යාව ජීව සිල්වත් කියලා කියන්නේ බලන්න පින්වතුනි අපිව සීලයක පිළිපෙහෙළේ කවද්ද කියලා මතක අපිව සීලයක පිළිපෙහෙළේ කවද්ද අපේ දමෝපිය අපිව සිල්වත් කරේ කවදද උපදින්න වේද එහෙමනේ පැරණි අපේ කතාවක් තියෙනවනේ නේද අපිව සිල්වත් කරලා තියෙන්නේ අපේ අම්මලා තාත්තලා මව් කුසේ ඉඳි අඟුලි මාල පිරිත සජ්ජායනා කරා අඟුලිමාල පිට සජ්ජායනා කරනකොට තමයි කුසීන් අපිව සිල්වත් කරලා තියෙන්නේ. පැරණි මව්වරු දන්න කුසතුර දරුවේ කොච්චර අමාරුවෙන්ද මේ අම්මා දරුවේව දරාගෙන මේ මුළු කාලයම කැප කරන්නේ. කුසට අත තියාගෙන පිරිත් කියලා. කුසට අත තියාගෙන සෙත්පතලේ. කුසට අත තියාගෙන ආශිර්වාද කරලා. පපුවට තුරුළු කරගෙන කිරි ටික පොවන පුතු පිරිත් කියමින් කිරි පෙවි පින්නතුනි අපේ කොණාත්මයා වාඳුනා දී බෙදි කිව්වා මේ මගේ ළඟ ඉන්නේ සමාජයේ ඈත් කරපු කොන් කරපු කවුරුවත් ගණන් ගන්න නැති දරු අඩු ගන්න ගෙදරකත් එපා වෙච්චායි ගෙදරලුත් මේක එපා කියලා දොට්ට දාපුවායි මේ දරුවෝ අවුරුදු 25ක වගේ මගේ ඉතිහාසයේ තුල 5000කට වඩා තරුණ දරුවෝ මේ දරුවන්ගේ ජීවිත වල වැඩි හරියක් මට මතකයි මම ඒවා වාර්තා රෙකෝඩ් කරලා තියෙනවා මේ ආ දරුවන්ගේ ජීවිතේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනෙක් අපරාධ කරුවෙක් හොරෙක් කියලා හිරේට නියම වෙලා තියෙනවා එතත් අපි ළඟට ඇවිල්ලා තියෙන්නේ ආරම්භයේ स्कूल මේ දරුවත් එක කතා කරලා විවෘත කරගෙන යනකොට නැවතුනේ මව කුසී මව යාමත් එක පුතා එක්කත් යමන් තමයි කියලා වැදගත් උලක බොහොම පැලැන්තියක එකම දරුවයි පවුල අම්මත් දරුවයි විවෘත කරගෙන යනකොට යනකොට නැවතුනේ මව කුස තුල මේ තාත්තා බීගිරේවිත් මද්‍රව්‍ය පාවිච්චි කරමින් ඇවිල්ලා හැමදාම අම්මට තලනවා කහනවා හිරිහැර කරනවා දරුව ලැබෙන දවස් දෙකකට කලින් වැර පහරක් තදින් වෙදිච්ච පහරකට දරුවේ බත් එක්ක මේ අම්ම සීනතුළු වැටලා තියෙනවා
මේ දරුවා තුල ඒ වෛරය අම්මත් එක්ක තාත්තනේ තාත්තා දාලා ගියා ඒ ඇතිවෙච්ච හිංසා හිංසා අදහස් තමයි දිගින් දිගට මෙයාට වැඩි වුණේ පින්වතුනේ කොච්චර වැඩි වුණාද කියතු මේ අම්මා කියනවා නේ හඳුනේ මේ දරුවට මම කිරිපොවර කොට එකී තියාගෙන කිරිපොවර කොට මගේ තන කුරුල්ල හපලා 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 ලේනකොට එයාගේ එයාගේ කටට ලේ රහිනකොටයි මෙයා අත්තරින්නේ හිනහවිවි අත්තරින් හරි සතුටක් යාට අම්මගේ කිරිතික උරල ගොඩ කොට ඇති කර ඇති දෙන අම්මට දෙන වේදනාව සිත මේ චිත්ත ශක්තිය මාස සති 8කින් පස්සේ දරු ගැබතු මාස සති 8කින් පස්සේ ඇතිවර මේ චිත්ත ශක්තිය ගමන් කරනවා මේ අම්මත් එක්ක තාත්තත් එක්ක එහෙන පණිවිඩත් එක්ක ලැබෙන ආහාර පානත් එක්ක වර්ධනය වෙනවා එතකොට දරුවා සිල්වත් කළාම දරුවාට පිරිත් කියනකොට දරුවාට ආශිර්වාද කරනකොට ඒ දරු ගැබ තුල දරුවා මූරානේ පින් ඇති දරුවෙක් හැටියට වාසනාවන්ත දරුවෙක් හැටියට මේ පින් ඇති දරුවා කිරිපවනකොට මේ පින් ඇති දරුවාට කන්න පොඩ්ඩ දෙනකොට මේ දරුවාගේ චිත්ත වේගයන් පාලනය කරන්න නොදන්නාකම නිසා අපි දරුවන්ගේ හිත්වලට ද්වේෂය ඇති කරනවා වෛරය ඇති කරනවා මානය ඇති කරනවා අපි වැඩිහිටියෝ වශයෙන් බබ කියන්නේ මේ දැනුවත් ඕන කමින් මේවා තුල කරනවා නොදැනුවත් කමින් ඉතා පුංචි කාලේ ඉඳලා අර ලබාගත් උතුම් මනුස්ස ජීවිතේ අර සීලයෙන් පටන් ගත්ත මේ දරු උපත ටික ටික තෘෂ්ණාව ඇති කරන රාගය ඇති කරන වෛරය ඇති කරන පලිගැනීම් ඇති කරන ධර්මයක් බවට පත් කරනවා එතකොට බලන්න ඉතා අර උපදින්නත් කලින් ඉඳලා දරුවා ඒ මඟට පත් කරපියෝගේ කතන්දර ඕල් කරත් ඕනතරම් තියනවා ඒ පදනම මත සිතයි මම මේ ඔබට මේ කරුණ සීපත් කරේ ඔබේ ඔබට ඔබේ පිනට උපදින දරුවා මතකයිනේ තවතිසා දිව්‍ය ලෝකයේදී ආරාධනා කරාම මනුෂ්‍යත්වයක් ලබන්න කියලා පස්පහ බැලුවු බැලුවා සුදුසු මවක්ද කියලා බැලුවා අපි ඔක්කොම කර්ම ශක්තියට අනුව තමයි අපිට මේ මව්වරු පියවරු ලැබෙලා තියෙන්නේ අපි ඇසුරු විසුරු කරන අය ලැබිලා තියෙනවා. එතකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමයි ධර්මයේ උතුම් මනුෂ්‍ය ධර්මයක් බවට පත් කරන්නේ. අක්කෝ හමස්පි ලෝකස්ස, ජෙට්ටෝ හමස්පි ලෝකස්ස මතක සිද්ධාර්ථ කුමාරයන් උපත ලැබකෝ හැටි කරපු අර සංසාරෙන් යනපු කුණි ශක්තිය මේ. මම උතුම් මනුස්සෙක් වෙනවා. මම වටිනා මනුස්සෙක් වෙනවා. මම ශ්‍රේෂ්ඨ මනුස්සෙක් මම කාටවත් දුදෙවි මිනිස්සෙක් එතකොට ඒ ශ්‍රේෂ්ඨත්වයේ කොතනද තිබුණේ ඒ ජේෂ්ඨත්වයේ කොතනද තිබුණේ සියලුම රජසප අත්තරපු තැන තමයි ජේෂ්ඨෙක් සිද්ධාර්ථ කුමාරයන්ට තිබිච්ච සියලුම රජසප සියලුම කම්සප සියලුම සප සම්පත් අත්තරිච්ච තැන ඉඳලා තමයි උන්වහන්සේ ජේෂ්ඨෙක් කුණේ ශ්‍රේෂ්ඨ බුද්ධලෙක් කුණේ කාටවත් දුදෙවි බුද්ධලෙක් කුණේ බලන්න එවනම් පින්වතුනේ අපි අපේ දරුවන් මේ හැමදේම අත්තරින්න කියලා කියන එක නෙමෙයි ධර්මානුකූලව මේ දරුවෝ කුංචි කාලේ ඉඳලා ශ්‍රේෂ්ඨ මිනිස්සු කරා අග්‍ර මිනිස්සු කරා භෞතිකව අපි අපි තුන තියෙන පොඩි පොඩි මේ කෝදු තියෙනවානේ මේ මෙම වෘත්තියද කියොත් වෘත්තියන් මේ වෘත්තියද කියොත් තමයි මගේ දරුවෝ උසස් වෙන්නේ. ඒතකොට මේ වෘත්තිය තමයි තමයි දරුවෝ හැදගස්සන්නේ. පුතියා කුෂිකාරන්ද කොයි වගේ කෙනෙක් වෙන්නද කියලා පටන් ගන්න ප්‍රශ්නේ ඉඳලාම ඒ දරුවාට ಗುಣ නැන ගැන දෙවි අපි බලන්නේ. වක්කෝ සත්කම් ගැනයි බලන්නේ. මෙතනින් තමයි අපිට අපේ දරුවන්ගේ ජීවිතයේ වරද්ද ගන්න බොහෝ වෙලාවට මේ උපදින වාසනාවන්ත දරුවා මේ උපදින පින් ඇති දරුවා අවාසනාවන්ත දරුවෙක් බවට පත් කරගන්න මූල බීජය මෙතනයි
इंसान पिन्नतुनी किच्छो मानुष पटिलाबु बहुत दुष्कर बहुत दुर्लभ मानुष आत्मभावे अपनी लेबी पेरपिना निसाम इलागर पिन्नतुनी दें दान सील भावना किया त्रिविध पुर्जे प्या अपिटा हनुमेला तीरो देशनावे तीरो दान सील भावना के त्रिविध पुण्य क्रिया दें दान सील भावना के लकीर में त्रिविध पुण्य क्रिया वे कोम तो संबंध में ने मनुष्य जीवित एक मनुष्य के लिए तो उपतलाबन होती है दान सील भावना के लकीर त्रिविध पुण्य क्रिया कोम तो संबंध में ने मनुष्य मिनिस उपतकत දැන් අපි හොඳටම දන්නවා වෛරය ක්‍රෝධය පරිගැනීම එහෙම නැත්නම් සත්ව ඝාතනය සොරකම සිද්ධ වෙනකොට නිදිගින් දිගටම සිද්ධ වෙනවා නම් පංසීල් පද පහ නිතරම කැඩෙනවා නම් නිරන්තරයෙන්ම ඒ සාර්ථක මිනිස්සෙක් නෙමෙයි සාර්ථක මිනිස්කමක් නෙමෙයි අපි උපත ඉපදිච්ච දවසේ ඉඳලම ලෙඩ දුක් වලින් කරදර වලින් එතකොට නොඑක් නොඑක් ශාරීරික ආබාධතා ඇති වෙනවා නම් මොකද්ද අපි කරලා තියෙන අකුසල කර්මී සංසාරේ අපි සිල්වත්ව ඉඳලානේ අපි සිල්වත්ව ඉඳලානේ කාය වාච සංවරය තමයි සීලය කියලා කියන්නේ කය වචන සංවරකම තමයි සීලය එතකොට සතුන් මරීම සොරකම් කිරීම පංචකාම සම්පත්තිය ඇලී ගැලී කටයුතු කිරීම බොරු කීම මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම මේ පස්පව විතර අපි අතින් කැඩෙනවා නම් අපිට සීලයක් නැහැ සීලයක් නැති වෙනකොට ඒ බුද්ධලයා ලබාගත් මේ මනුස්ස ජීවිතේ ලෙඩ දුක් සහිත වේදනා සහිත අපහසුතා මැද්දි दुख्बर जीवित गत कर दुख्बर जीवित गत कर शीलवंत निशा दान दंदी परित्याग अभी ससर परित्याग कर परित्याग कर मुद्र परित्याग कर අපිට මේ ජීවිතයේදී සම්පත් වලින් අඩුවක් නෑ සම්පත් වලින් අඩුවක් නෑ දැන් සමහර වෙලාවට අපි දන් දෙන පරිවක් පරිත්‍යාග කරනවා පස්සේ පසුතැවෙනවා ගණන් ගිලව ගන්න ඒ කරපු පරිත්‍යාගයේ යන අපිටම අවතක්සේරුවටපත් වෙනවා ප්‍රතිඵලය මොකක් අපිට ලැබෙනවා සම්පත් ලැබෙන සම්පත් असूकोटिया එතකොට මේ ධනිය අපේ පිනකට මේ ධනිය ලැබෙනවා ලබා ගන්නවා උත්සාහවත් කමට ලැබෙනවා ඉත ලැබෙද්දී අපිට පාවිච්චි කරන්න බැරි වෙනවා අන්න පින තුනේ දන් දීමේ අනුව ලෝසකාම නෝ ගැන අපි අහලා තියෙනවා කවදාකවත් බඩ පිරෙන්න ධානි වල දාන්න ලැබුණේ නැහැ මතකයි අන්න පින තුනේ අපි දන් දෙනකොට උතර දාන සීල භාවනා උතර බුද්ධලේ කැටියට සිල්වත් වෙන්න ඕනේ අංගපසක අඩු නැති මිනිසෙක් වෙන්න ලෙඩ දුක් කරදර නැති මිනිසෙක් වෙන්න සිල්වත් වෙන්න දන් දෙන්න ඕනේ සම්පත් ලබා මම මෙතන සම්පත් ලබන්න කියන්නේ මේ ඒවා ලබාගෙන බොහොම සුඛ විහෙරලින් ජීවත් වෙද කියන එක නෙමෙයි ජීවත් වීම සඳහා වූ සම්පත් ලබා භාවනා දැන් මනුස්සෙක් වෙලා ඉපදිලා සිල්වත් හොඳට අංගපසක ඇතුව ඉපදිලා
සම්පත් ලැබුණට වැඩක් වෙන්නේ නැහැ භාවනාවෙන් හිත දියුණු නැත්නම් මොකද වෙන්නේ යා ධනින් දැන් දීපල තියෙනවා සම්පත් තියෙනවා කාටවත් කරදරයක් නැහැ ලෙඩක් දුකක් නැහැ හැබැයි ප්‍රඥාව නැහැ නුවණ නැහැ ඒ කියන්නේ මේ විභාගයේ සාහිතක නෙමෙයි මම මේ කියන්නේ ධර්මයේ පිළිපත ප්‍රඥාව නැහැ ඇයි සසර භාවනා කරන්න නැහැ भावना මේ මෙච්චර මේ වැඩි කතරක අපි කොහොමද එකක්වත් අපිට කරන්න බෑ කියලා අදහස දැන් වැඩි දෙනෙක් හිතවල ඇවිල්ලා ඇති. හොඳයි අපි බලමු. දැන් පළවෙනි එකද සීලය. දැන් සිල්වත් වෙන්න ඔබට බැයිද? පුළුවන්ද බැයිද? පුළුවන්ද බැයිද? කොච්චර කොච්චර සිල්වත් වෙන්න පුළුවන්ද? මාසෙකට එක දවස්? එහෙම නම් අමාරුයිනේ. महाकरणिकोट මාර්ග ඵල අවබෝධ වෙන තරමට සිත දියුණු වෙලා තිබුණේ. පින්වතුනි මතක තියාගන්න මේ ඉන්න ඔබ සියලු දෙනා සියලු දෙනාම මම මේ වචනේ පාවිච්චි කරන්න කමක් නැහැ. බුද්ධාංකුර. බුද්ධාංකුර. හැබැයි වැහිලා. වැහිලා වහගෙන. එතරම් ප්‍රශ්නති. මේ බුද්ධාංකුර වල තිබෙන ආධ්‍යාත්මික ශක්තිය අපි විසින් වහලා දැන් ඔබට මේ රටේ මාසෙකට එක දවසක්වත් බෑනේ සීලයකට සිල් සමාදන් වෙන්න වෙන් කරන්නේ අර චුල්ලපන්තකට හාමුදුරුවෝ කිව්වාගේ මම ඔබෙන් අහනවා ඔබට බැයිද දවසකට එක පැයක් වෙන් කරන්න කියලා මොකද කියන්නේ පුළුවන්ද බැයිද හරි අමාරුයි නේ උදේ පාන්දර නැගිටලා රස්සාවට යනකොට හැන්ද ඇවි ඇවිල්ලා බුදුගෙන් පුළුවන්ද වෙයිද මම පුළුවන් ප්‍රවයක් ගැන කතා කරන්නයි හදන්නේ පුළුවන්ද වෙයිද පුළුවන් කොහොමද පුළුවන් පුළුවන්ද වෙයිද අපි හිතුවු මේ විදියට උදීපාන්දර වලට යන්න වෙනද යන විදියට රස්සාවට යන්න තමන් රස්සාව කරන ඕනම තැනකට රස්සාවට හැබැයි ධාර්මික වෙලදාම් වලට අධාර්මික වෙලදාම් වලට නෙමෙයි අධාර්මික රස්සාවල් වලට නෙමෙයි ධාර්මික රැකියාවකට තරකට ගිහිලා හිතන්න වාඩි වෙලා මම පැයක් අද සිල්වතින් කරනවා අද මේ පැය මම පන්සල් රකින්න සතුන් මරන්නේ නැහැ පීඩාවටපත් කරන්නේ නැහැ කොළ කෑල්ලක්වත් මම සොරකම් කරන්නේ නැහැ කාර්යාලේ වැටිලා පාරේ වැටිලා තියෙන දේක්වත් මම අරගෙන යන්නේ නැහැ එතකොට බබ සිටින්වත් මේ වැඩ කරන අය හෝ වෙනත් කිරෙක් සමග පංචකාම සම්පත්තියේ සිටින්වත් මම බැඳෙන්නේ නැහැ පැහැ බබ බුරු කියන්නේ නැහැ බුරු කරන්නේ නැහැ මම මේ පැය බත් වතුර ගැනීම හෝ සීය විකල් වන දෙයකටපත් වෙන්නේ නැහැ මේක වෙයිද කරා වෙයිද අපි නොදැනුවත් පෑක් පන්සල් වැක්කා රස්සාවට දියා සුදු සුදු රෙදි අතලා සුදු පොර පොර දැක්කොට මේ සිල්වත් වෙන්න කිය වැඩිම ඔළුවට වැටෙන්නේ ඒකට නේද සිල් ගන්න කියනකොට වැටෙන්නේ පොයේ දවසක් මතක් වෙනවා කැලෑවකට යන්න ඕන කියලා හිතෙනවා මේ මහා ලක්ෂණ ගොඩක් අපි ඔළුවේ ඇදිලා තියෙනවා අපේ අධ්‍යාපන ක්‍රමයේ තුල පින්වතුනි මෙන්න මේ ධර්මය අපේ හිත තුළ දීලා නැහැ මිච්කාරේ අපේ හිත තුළ දීලා නැහැ මෛත්‍රිය පිළිබඳ පාඩමක් අපි ඉගෙනගෙන තියෙනවා
අනුන්ට සෙත් වැටීම කියලා. නමුත් ප්‍රායෝගික ජීවිතයේ අනුන්ට මෛත්‍රී කිරීම ගැන අපිට පුරුදු කරලා නැහැ. අපි හිතන්නේම ඇස් දෙක පියාගෙන ශරීරය කිරින් තියාගෙන වාඩි වෙලා මේ මෛත්‍රී භාවනාවමයි මෛත්‍රී කියන්නේ. දුකට පිටියටපත් වෙච්ච එක්කෙනෙකුට පිට වෙන එක තුල තිබෙන මෛත්‍රී සිතුවිල්ල අපි ළඟ නැති නිසා අපි යාට ද්වේෂ කරනවා. ද්වේෂ කරන බෑ මෛත්‍රී සිතක් තියෙන කෙනෙකුට. බෑ. වෛර කරන්න බෑ මෛත්‍රී සිතක් තියෙන කෙනෙකුට. බෑ. මොන විදිහකටවත් බෑ. අද පින්නතුනි දවසකට එක පැයක් ඔබ සීලයක පිළිපදනවා කියලා කියනකොට දවස් 30ක් කරනකොට පැය 30යි. ඔබ සමීකරණය කරලා බලන්න පොයි දවසින් ගන්නකොට උදේ දැන් ලංකාවේ නම් ඉතින් ගොඩක් දරේ උදේ 6 ගෙන් දේ ඉඳගෙන ඒතර පැය 12යි ඉතින් පැය 12යි. ඒතර අපි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පැය 12ක් සීලයක පිළිපදනවා පන්සල් ගිහිල්ලා. අහලා බලන්නකොට පැය 12ේවා 12ක් කියන්නේ 147යි. හරි. එතකොට අපි මාසිකට අපේ අම්මා කෙනෙක් පැය 12ක් සිල් සමාදන් වෙනවා. අපි මාසිකට පැය 30ක් සිල් සමාදන් වෙනවා. කවුද මේ දෙන්නගේ උසස්? අම්මගේ සීලේද අපේ සීලේ? මම අවතක් සීරුවපත් කරනවා නෙමෙයි. වරදවා තීරුම් ගන්න එපා. අවතක් සීරුවක් නෙමෙයි. මේ අම්මලට මේ පැය 12 මම හරියට සිල් සමාදන් කරුණාද කියලා පොඩ්ඩක් අහලා බලන්න. බුලත් ිතන්න කොටන්න ගත්ත කාලයයි මහන්සියට ටිකක් නිදා ගන්න ගිය කාලයයි ටිකක් එහාට මෙහාට වෙලා ඕක දුක ටිකක් කතා කරපු කාලේ ඌ අතල වලමයි පැය 12යි. ඔබද වටින්නේ අපි අම්මා කියලා ගන්න එක වැරදි. කවුරු හරි මේ විදිහට රකිත සීලේද ආනිසංස වෙන්නේ? අපි කරන සීල මේ බැරි නෙවෙයි. අපිට ඕන කමක් නැතිකම අපි වහගෙන තියෙන්නේ අපේ පිනේ ශක්තිය. මේක තීරුම් ගන්න විනෝදේ පිනේ ශක්තිය අපි වහගෙන තියෙන්නේ. රාග දේශ මොහ වලින් වහගෙන තියෙන්නේ. පංච සාම කාම සම්පත්තිය වල ඇල්ල ගෙල්ලා තියෙන්නේ. ඒ නිසා අපිව ඉස්සරහට එන්නේ නැහැ. පිනේ ශක්තිය මතු කරගන්න අපි දන්නේ නැහැ. එහෙමනම් අපිට සීලවන්තයෙක් වෙන්න පුළුවන්. රස්සාවට යනවා කිසි කෙනෙකුට නොතේරෙන කිසිම බාහිර බලපෑමක් නැතුව අපිට පුළුවන් සිල් සමාදන් වෙන්න පින්තුරි පැය 30 මාසයකට පුළුවන්. ඒක 12න් වැඩි කරලා බලන්න. දැන් මම මෙතන ඉන්නේ ගොලන්ගෙන් මම අහන්නේ නැහැ. තමන් තමන් හිතින් අහලා බලන්න. අවුරුදු මං හිතන්නේ චූටි කුච්ච දරුවෝ පැත්තකට දැම්මම අවුරුදු 30ක 40ක 50ක 60ක 70ක 80ක දක්වා කට්ටිය මෙතන ඉන්නවනේ. මම ඔබෙන් අහනවා ප්‍රශ්නය. උත්තරේ පා තමන් තමන් හිතින් අහන්න. මේ ඔබේ වයසේ හැටියට අවංකව ඍජුවම ඔබ කොච්චර ගුණ කීයක් පුරලා තියෙනවද කියලා මට උත්තරේ පා තමන් තමන්ගේ හිතින් අහන්න. ඒ කියන්නේ මෛත්‍රිය හරියටම නොකඩවාම මම මේ අවුරුදු 80 hari 60 hari 50 hari 30 hari කොප්පමණ පුරුදු කරලා තියෙනවා. ගුණ කීයක් පුරුදු කරලා තියෙනවා? අවුරුද්දකට එක ගානක් ගත්තොත් කොහොමද? වසරකට එක ගුණයක් බැගින් මම පුරුදු කරනවා. වසර 30ක් කියන්නේ ගුණ 30කින් පිරිච්ච මිනිස්සේ. අර මම ආරම්භයේදී මම කිව්වා මිනිස්සෙගේ වටිනාකම තීරණය කරන්න වෙන මේ විදියටයි. මේ උළුසු මේ ගානක් මේ වීදුරුව මේ ගානක් කියලා අපිට කියන්න පුළුවන්. ඔබේ වටිනාකම මම ಗುಣ 50කින් යුක්ත මිනිහෙක් කියලා අවුරුදු 50ද කියන්න පුළුවන් කී දෙනෙකුටද? කී දෙනෙකුටද? මම මගේ කාලයේ පුරා මෙච්චර මගේ හිත දියුණු කරගෙන තිබෙනවා කියලා කියන්න බෑ කියලා මම නැහැ කියලා කියනවා නෙමෙයි. කී දෙනෙකුටද කියන්න පුළුවන්? අපි මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ අවසානය මොකක්ද මේ වෙන්නේ? මේ උතුම් මනුෂ්‍ය ජීවිතය. එහෙනම් පින්නතුනි සිල් රකින්න පුළුවන් අපිට
හොඳට මතක තියාගන්න හොඳට සිල් රැක්කොත් විතරයි ඔබට ඕනේ මිනිසෙක් වෙන්නද තිරසෙක් වෙන්නද නල්වට බස් මිනිසෙක් ඔබට මිනිසෙක් වෙන්න ඕනේ නම් පිරිසිදු ලෙස සිල් රකින්න දවසකට පැයක්වත් අඩුතර ඊළඟට දාන දන් දීම තනිය අපට ආඳුරු නෑ දන් දෙන්න ඔබ බලාපොරොත්තු වෙන ආඳුරමක් වඩින්නේ මම මේ හැටිය තීතුව එව නැත්නම් ලංකාවේ තීතුව මහ විශාල මුදලක් යනවා එතකොට බුදුහාමුදුරු වදාලා නේද තිරසනෙකුට දන් දුන්නත් දාන චේතනාව පිසිද වෙනවා තිරසනෙකුට දුන්නා අවුරුදු කල්ප කල්ප 100ක් කල්ප 100ක් ආනිසංස ලැබෙනවා කිසිම ගුණයක් ඇති මිනිස්සෙකුට දාන චේතනාවෙන් දත්තු කල්ප 100ක් හිතල බල කිසිම ගුණයක් ඇති කෙනෙකුට දන් දුන්නම කල්ප 100ක් ආනිසංස ලැබෙනවා ගුණයක් ඇති කෙනෙකුට දුන්නොත් කල්ප 1000කට එහා හිතල බලන්න අපිට බෙයිද දිනපතාම දන් දෙන්න පුළුවන් වෙයිද දිනපතාම දන් දෙන්න පුළුවන් අපි ගන්න ආහාර වේල ආරම්භ කරනකොට බත් කුලියක් අරන් පැත්තකට තියනවා සත්ව ආහාරයේ පිණස වේවා දිනවරය චේතනා ඉවරයි බෙයිද මේක පිගාන හොදලා ඉදුල් ටික විසිකරනකොට අපිට පුළුවන් ලංකාවේ නම් එක බොහොම ලස්සනද කරන්න පුළුවන් පැලියකට දාන්න සතෙකුට මේක ප්‍රයෝජනෙට ලැබෙන්නේ දාන චේතනාව නෙමෙයි දාන චේතනාව තමයි තුන්වෙනි අවස්ථාව පිණුතුනි අපි ඔබත් එක්ක කාර්යාලයේ ඉන්න කෙනෙක් හෝ ඔබත් එක්ක අසල්වැසියෙක් හෝ ඔබ ඇසුරු විසුරු කරන අයගෙන් කෙනෙක්ගේ සුවපත් ගොඩක් අඩුපාඩු තියෙනවා නේද අපි දකින්නේ වැඩි මිනිස්සුන්ගේ හොඳද නරකද හොඳ නරකද දකින්නේ නරක දකින්නේ අපි වැඩිපුරම කතා කරන්නේ අනුන්ගේ වැරදි උපදූප අඩුපාඩු නේද හොඳ දකිනවා බොහොම අඩුයි අපි දකිනවා අපිත් එක්ක ඉන්න ගොලන්ගේ අඩුපාඩු ඕන තරම් තියෙනවා පින්තුනි අඩුපාඩු දිමි සොයලා 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 බලන්න එයාගේ එක ගුණයක් මතු කරගන්න එයා මේ පුංචි උදව්වක් කාට හරි කළා වෙන්න පුළුවන් හරිම නරකම මිනිස්සෙක් හන්දෑව හුදට හතර පදන් ගහලා බීලා ඉන්නේ උදේට මිනිසුන්ට උදව් කර අන්න ඒ උදව් කිරීමේ ගුණය මම උදාහරණයක් කියන්නේ ඒ වගේ කුමන හෝ ගුණයක් අල්ල ගන්න ඔබගේ අරගෙන ඔබට කියන්න ඔබේ අහවල් ගුණය මම දැක්කා ඒ සඳහා මට උනේ ඔබට තෑග් ගත්තෙ ඔබට මට උනේ ඔබට තෑග් ගත්තෙ හෙට ඔයා දිවා ආහාරය ගේන්න එපා මම ඔයාට දිවා ආහාරය අරගෙන දාන චේතනා බලන්න බිනුතු දාන චේතනා අපි නොදැනුවත්වම දවසකට වතාවක් කිසිම වියදමක් නැතුව දන් දෙන්න පුළුවන් අර බත් කටක් කෑම කටක් මොනවා හරි කන දෙයකින් පැත්තකට සතෙකුට වෙන් කිරීමෙන් ඉඳුල් පිගාන මොදලා දෙවීමෙන් අර වගේ ගුණවත් දෙයක් අංග සම්පූර්ණ කෙනෙක් නෙවෙයි මම උඹට අංග සම්පූර්ණයි හොයන්න බෑ එනිසා එහෙම ගුණයක් සලකලා දුන්නොත් ඒ ගුණේ සලකලයි අපි දාන දෙන්නේ අපේ දානංසස වෙන්නේ මාසයක් එහෙම කරනකොට අපිට කොයි තරම් ශක්තියක් වෙරි වෙලාද වර්ධනය වෙලාද මේ ඔක්කොම කිච්චෝ වරස පටලාව මේ උතුම් මනුෂ්‍ය ආත්මභාවය කිච්චම් මච්චාර ජීවිතය ලබාගත් මනුෂ්‍ය ජීවිතේ පවත්වාගෙන යාම අති දුෂ්කරයි එයි මේ අති දුෂ්කර මේ කියපු දේවල් නොකරන නිසා මේ කියපු දේවල් නොකරනකොට ප්‍රශ් වැඩි ගැටලු වැඩි උහුලන්න බෑ ස්ට්‍රෙස් අපදාව ස්ට්‍රෙස් අනුපින්නතුරි සිල් සමාදන් වෙන්න සිල් ආරක්ෂා කරන්න පුළුවන් අපිට දන් දෙන්න පුළුවන් අපිට හැමදා තුන්වෙනි කාරණාව භාවනා වඩන්න පුළුවන් හැමදා ඒක කියනකොටම කට්ටිය මූණ අඹුල් වෙනවා නේද නැද්ද ඈ ඒ අපි භාවනා කරන කීරකොටම පේන්නේ හිර වෙච්ච කොටු වෙච්ච කවුල් දෙක බැඳගත්ත එක කෙලින් තියාගත්ත
මේ අමුතු ලෝකයක් අපේ හිතේ වෙලා තියෙන්නේ මේ භාවනා කියලා කියනකොට මේක චිත්ත ව්‍යායාමයක් සිත දියුණු කිරීමක් භාවනා කියලා කියන්නේ පින්නතුනි මම ඉස්සල සීපත් කර විදියට අද මම පැයක් පන්සිල් ආරක්ෂා කරනවා කියලා ඔබ ඔබේ සිත කය වචනේ කියන තුන් දොර උවමනාවෙන් පරිස්සම් කරගත්තොත් පැයක් අන්න භාවනාවේ පළවෙනි පියවර ඔබ සාර්ථකයි ඔබ සීලවන්තයෙක් වෙලා ඉවරයි ඔබේ හිතට අකුසල් එලේක ඒ ඒ channel එක කපලා තියෙන්නේ එතකොට අකුසල් එන්න විදියක් නැහැ භාවනාව හිත දියුණු වෙයි ප්‍රඥාව දියුණු වෙයි බිහිම මාසයක් කළොත් ඔබේ හිතට ධර්මයේ ඇතුළත් වෙනවා ඉබේටම ඔබටම ඔබ දකින්න පුළුවන් අරිය පරිසර සූත්‍රයේ උතුනාම්දු තමන්ව තමන් පරීක්ෂකෙක් වෙන්න තමන් තමන්ව පරීක්ෂා කරලා බලන්න අපි අනුන්ව පරීක්ෂා කරන්නේ නෑ තමන් ගැන බලන්න තමන්ගේ සිත ගැන බලන්න දවස අවසානයේදී බලන්න මගේ හිතට අද කී වතාවක් දේශය ඇතුළත් වුණාද කපටිකම ඇතුළත් වුණාද මම මගේ අතින් කී වතාවක් බොරු කියුණාද කලබල ගතිය චංචල ගතිය දුහන පණිදේක මේ ඉඳලා හැබතරම ඇවිදින්න යන්නේ මේක සිතේ ඇති දුරාගමන් ඒකතරක් මතකයි නේද මේකට දුර දුර සිත හැමතරම දුර පණින දගලන ශක්තියක් සිත කියන්නේ භාවනාවෙන් අපි කරන්නේ ඒ දුවන පණින දගලන අපිට පාලනයක් නැති සිත ධර්මාරම්මණයකින් අපි ළඟට ගේත ගන්න ඒ අපේ ළඟට ගන්න උත්සාහයේදී නවත නැවත මෙයා හිත දුවයි කමක් නැහැ හිත දුවනකොට හිත දුවන බව හඳුනාගත්තොත් අන්න භාවනාවේ දියුණුවක් පළවෙනි පියවර සාර්ථකයි ඔබට ඒක කරන්න බෑ ඔබට ඒක කරන්න බෑ හොඳට පුළුවන් විවේකව විනාඩි 5ක් 10ක් දැන් බලන්න දැන් මේ ඉතින් හැම තැනම තියෙනවා මොකද්ද ෆිසිකල් එක්සර්සයිස් කරන්න හැම තැනම තියෙනවනේ දැන් එහෙම තරකට යන්නකෝ කියන්නේ අර ගේ ඇතුලේ ඉඳිවි මම කියන එලිමාන ඇවිදින්න තියෙනවනේ නේද එලිමාන දැන් මේ දවස්වල ලංකාවේ නම් හදලා තියෙනවා කෝට්ටේ පාර්ලිමේන්තුව වටේම උදේ පාන්දර හැන්තෑ කියලා බැලුවම හරියට බැෂින් වගේ ආ දුවන අයයි උඩ පනින අයයි දගලන අයයි හරියට ඒක වෙනමම හරි ගැස්සලා තියෙනවා කලාපයක්ම මේ ශාරීරික ව්‍යායාම කරන්නේ හොඳයි තිබ්බි නඩේ කියලා දෙවි මගේ යෝජනා අපිට එහෙම එහෙම තැනකට ගිහින් පිටණියක ගහක් කොළක් යටද ගිහලා තුෂු එතකොට අපි ඩොදරුවත් උමාල් පරිසරයේ සබහා ධර්මයේ ශක්තිය අපිට එනවා ඇස් දෙක පියාගෙන පැයක් අපිට ඉන්න බෑද අර ශාරීරික ව්‍යායාම කරන්න අපි වෙලා ඇග වෙහෙසලා 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 විනාඩි 15ක් ඉස්සන් අපි ඉන්න ඇස්තික පියාගෙන වෙන කිසිම නරක අරමුණකට හිත යන්න නොදී ඒ වෙලාවෙදී බුදු ගුණ සිහිපත් කරන්න පුළුවන් නේ ඕන බුදු ගුණ සිහිපත් කරන්න පුළුවන් මේ හැමෝම බුදු ගුණ දන්නයි බුදු ගුණ විනී කරන්න පුළුවන් බුද්ධානුස්සතිය එහෙම ඉතින් වාඩි වෙලා ඇස්තික පියාගෙන අත තද කරගෙන ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ එහෙම ඕනේ හොඳට වාඩි වෙලා පහසුවට වාඩි වෙලා හැබැයි නිදාගන්නේ නැතුව පහසුවෙන් වාඩි වෙලා මෙහි කරන්න බුදු ගුණ බුද්ධානුස්සතිය අද දවස පුරාම මට මොන ගේච්ච ගුණ සිහිපත් කළා ඒ අය සුවපත් වේවා කියලා හිතන්නකෝ මෛත්‍රී භාවනාව මෙත්තානුස්සතිය ශරීරයේ කෙරෙහි ඉස්ස මුදුනේ ඉඳලා දෙපතුල දක්වා තමන්ගේ කිස් ගැන හිතන්න කෙස් ලොම් නිය දත් සම ශරීරය ගැන හිත හිතා මේ වඩන්නකෝ
किस असुबाई लोम असुबाई नहीं असुबाई दत असुबाई साम असुबाई अपने तीर्थ तो बास आये मम्मी क्या असुब बाव नागने में ये तो कुछ अरे मैं वाड़ी लाइन ने कुछ तमाम समीप किरी क्या नहीं तलब ये किये किरी अब तात वे न बोलो मेरे न्याती पन बोलो हितवते किन बोलो तमाम ये मिये किये न्याती समीप किरी क्या नहीं तार ने अरे यहाँ वाला मर लगिया अपराधी मनुष्य मर लगिया आलू ऐसे मर लगिया ये बात हम क्या करें हमें ममत्ती ये वाली मरने की बात मुकद्दर मरना अनुस्पृति है ममत्ती ये वाली मरने की बात तो नहीं मगे मरने की बात तलावत नहीं मामा कुम्भ मेरे ही तो दाटी नहीं अन्न पीने तो नहीं मरना अनुस्पृति है वाला ये वाला अपन उधर नहीं आते දාන සීල භාවනා දිනපතාම මේ ජීවිතය තුළ පුරුදු කරන්න පුළුවන් පුරුදු කළ හැකි පුරුදු කළ යුතුයි පුරුදු කළ යුතුයි ඔබ බෞද්ධේ ඔබ සාත්‍රක බෞද්ධේ ඔබ මිනිස්සේ ඔබ උසස් මිනිස්සේ ඔබේ මේ උසස් පරිශත්වය ඔබ තුළ ඇති කරගන්න නම් පින්නතුනි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අනිවාර්යයෙන්ම අපි අතින් ගිය යුතුයි පටංගන්නේ මේ සමාධිය වඩන්න කියලා මම කවදේද සිල් සමාදන් මම සිල් රකින්න කියලා දැන් ලංකාවේ නම් කියන්නේ පෙන්ෂන් ගත්තදී මම ඔක්කොම දරුවා වෙනුවෙන් යුතුකම් ඔක්කොම ඉටු කරලා බයි යනවා විවේක ගන්න කියලා කී දවසකටද පළවෙනි දරුවා දරුවට දරුවෙක් ලැබෙනවා මම විතරයි ආයි පටන් ගන්නවා ආයම් මගේ වැඩේ කරන්න පටන් ගන්නවා මේක තමයි යත්ත මේ හෙටද අනිද්දාද ලබන සුභාරද නෙමෙයි දැන් සිටම ලැබෙන ලැබෙන මේ සසර සසර සැරිසරනවා කියන උට මේ හුරු පුරුදු වෙනවා අපේ සසර සසර සැරිසරීමේදී හැසිරෙනවා සසර කියන සැරිසරීම හැසිරෙනවා මේ හැසිරෙන ගම මොනවද එකතු කරන්න ඕනේ පිරී ශක්තිය මේ කොච්චර බාරකටද කියලා කියතොත් මහකැලේ වළින ගමන් බුදුහාමුදුරු ආනන්දහාමුදුරන්ගෙන් අහනවා ආනන්දය මේ පොළවේ තිබෙන පස් ප්‍රමාණයද වැඩි මගේ මේ අතේ තිබෙන පස් ප්‍රමාණයද වැඩි කියලා ආනන්දහාමුදුරු කියනවා ස්වාමීනි මේ අතේ තිබෙන පස් ප්‍රමාණය පේන මහ පොළවේ පස් පේන්නේවත් නැහැ ඉතින් කොච්චර වැඩිද කියලා කියන්න දෙයක් නැහැ නේ කියලා. එහෙමනම් මතක තියාගන්න ආනන්ද මිනිස්සුව හැටියට උපදින අය ඒක භයානකකම තේරුම් ගන්න. මිනිස්සුව හැටියට උපදින අප කියලා බගමු. මිනිස්සුව හැටියට උපදින අප තිරිසන් ආදී දරකේට නොගින් බේරෙන්නේ අතේ තියෙන බස් ගොඩක් ප්‍රමාණයට පමණයි. ලෝතුරා බුද්ධ දේශනා ලෝතුරා බුද්ධ දේශනා අතේ තියෙන පස් ගොඩට ප්‍රමාණයට පමණයි ඔබ අපි කවුරු සතර අපායට නොමැටි බේරෙන්න පුළුවන් මතක තියාගන්න සෙල්ලමක් නෙවෙයි මොකද්ද කාලා බීලා නඩලා ජොලි කරලා ඉන්නකම් කියලා අද මැරෙන්නේ නැහැ හෙට මැරෙන්නේ නැහැ ඉරහද පවතින තුරු අපි මැරෙන්නේ නැහැ කියලා සිද්දු කීකේ ඉඳලා හරියන්නේ ඉසගිනි ගත්තෙකු එගිරි නිවන ලෙස ඉසගිරි ගත්තෙකු එගිරි නිවන ලෙස කුසලක මදකු පවාණවමු මිස සසර හරි භයයි භයංකාරයි බුදුහාම ධර්මය අපායි තිරසන් අපායි අවීචී එකාගේ පිට එක නැගලා 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 දුක් විඳිනවා අවීචී කියන්නේ එක පුද්දලෙකුට තනියෙන් පය ගහලා ඉන්න පුළුවන් තරක් නෙමෙයි අවීචී කියන්නේ කාය කරපිට අනිත්‍ය කියලා කරපිට නැගලා 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 කල්ප ගණන් පැටින්
කල්පරණම් පෙරින්නේ අපි මේ බුද්ධෝත්පාද කාලේ ඉපදුනි බුද්ධෝත්පාද තුරුම වැඩ ඉන්නවා තාම ධර්මී තියෙනවා තාම ආධ්‍යාත්මික ශක්තිය වඩන්න තාම පුළුවන් මේක තීරණ ලෝකෙ කොහේ හිටියත් ඔබ ධර්මානුකූලව ජීවත් වෙන්නේ නැත්නම් ධර්මයේ ඔබ පිහිට කොට ගන්නෙ නැත්නම් මතක තියාගන්න ධර්මයේ අපිට පිහිට වෙන්නේ නැහැ ධර්මයේ අපිට පිහිට වෙන්නේ නැහැ අපි හිතුවත් ධර්මයේ පිහිට කොටගත යුතුයි අපි තමයි ධර්මයේ පිහිට කොට ගන්න ඕනේ ධර්මයේ අපිට පිහිට වෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණෙහි පිහිටනවා මොකද්ද තියෙන්නේ අලේ උදාහරණ දුරවිල මට පිහිට වෙන්න නෙමෙයි ධර්මයේ මට පිහිට වෙන්න නෙමෙයි බුද්ධං සරණං ගච්ඡාමි සාමීනී බුදුරජාණන් වහන්සේ මම ඔබ වහන්සේ අනුව ජීවත් වෙමි හරිද ධර්මයට අනුව මම ජීවත් වෙමි ආර්ය වහන්සේගරුවට අනුව මම ජීවත් මම පිළිපදින්න ඕනේ බුද්ධ වචනේ ධම්මේ තුළුවන් මට පිහිටන්නේ එතකොටයි බෞද්ධයෙක්ද පපෝට තට්ටු කරලා මම බෞද්ධයෙක්ද අර ආහාර පාන හදනකොට රසවත් වෙන දාරණේ තුන පහක රජාතියක් නේ තුන පහ දෙපිට නැත්තම් කන්න බෑනේ බෞද්ධ අපේ ජීවිතේට තුන පහ ඕනි බුද්ධ ධර්ම සංඝ කියන තුනයි පංච සීලය තුන පහ තමයි තිසරණේ සහ පංච සීලය ඒ නිසා ජීවිතේ රසවත් නෑ සිඳු කිව්වයි කියලා ජීවිතේ රසවත් වෙන්නේ නෑ බිව්වයි කියලා ජීවිතේ රසවත් වෙන්නේ නෑ වෙන වෙන කාමක දේවල් වලට ගියයි කියලා ජීවිතේ රසවත් වෙන්නේ නැහැ. මේක බයවන්නකම තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි අර අතේ තිබෙන පස්කරණට අයිති වෙන්නේ නැහැ. අර මහපොළොවේ තිබෙන පස්කරණටයි අපි අයිති වෙන්නේ. මහපොළොවේ තිබෙන පස්කරණටයි අපි අයිති වෙන්නේ. දැන් බලන්න අනිත් පැත්තෙන් දැන් මනුස්ස ජීවිතේ දුකයි කියලා දේශනාවෙ තිබෙන තැන තියෙනවා නේද? ඉපදීම දුකයි. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛ නේද? අප්පේ සම්පයෝගෝ දුක්ඛෝ, පේ විප්පයෝගෝ දුක්ඛෝ, යම්පින් චාන ලබති තම්පි දුක්ඛ, සංකීර්තිර පංච උපාදානස්කන්ධා දුක්ඛ. වී ඇස්කන් ආසාදී ඉන්ද්‍රියන් පහම මගේ 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 කියලා අල්ලගෙන 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 මේක පෝෂණය කරමින් මේක තව 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 ප්‍රේතකමින් මේ දඟලු දෙගලින මොකද්ද දුකයි එහෙමනම් ඔබට හොඳට තේරුම් ගන්න මේකේ කාත් මේ කියන කාරණාව දැන් අපි ඔක්කොම මනුෂ්‍ය ජීවිතයක් ලැබලා තියෙනවා අපි මේ උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබලා තියෙනවා මේ මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ ඉපදීම දුකයි ලෙඩවීම දුකයි වයසට යාම දුකයි පරිණිරපත්තිම දුකයි මේ දුක් ගොඩක් අපි පින් කරමින් නැවත පතන්නේ මොකද්ද මේ දුක් ගොඩ නේද පතන්නේ පන්දරම මේ කීයක පැහැදිලිද නැද්ද කියලා අපි ප්‍රාර්ථනා කරමින් නැවත ගොනු කරන්නේ පින් කරමින් මොකද්ද මේ දුක් ගොඩමයි පතන්නේ පැහැදිලිද එහෙම මොකද වෙන්න ඕනේ මේ දුක් ගොඩ මගේ ඉවර කරගන්නයි මම ප්‍රාර්ථනා කරන්නේ මං බණ අහන්න ඕනේ මං සිල් සමාදන් වෙන්න ඕනේ මං භාවනා වඩන්න ඕනේ මම දන් දෙන්න ඕනේ මං පින් කරන්න ඕනේ දෙයියනේ මේ ජීවිතේ ගැලවෙන්නයි මේ ජීවිතේ නැවත මනුස්ස ජීවිතයක් නැවත ලබන්න දෙන්නේ සැප ඔක්කොම සැප එකතු කරගන්න දෙන්නේ ඒ ප්‍රාර්ථනාව වැරදි. ඒ අදිස්ථානය වැරදි. ඒක බෞද්ධ ප්‍රාර්ථනාවක් නෙමෙයි. බෞද්ධයෙක් විසින් නොකළ යුතු ප්‍රාර්ථනාවක්. වහ වහ අද හෙටම දැන් දැන්ම
මෛත්‍රී බුදුහාමරගේ කාලේ අපි හිටියොත් එහෙම නරකාදීකටවත් කියලා මේ කරන පොවඩ කළ හැටියට අපිට කවදාවත් දි වැඩක් නෑ මෛත්‍රී බුදුහාමරගේ ප්‍රාර්ථනා කරගෙන ඉඳලා සා මේ ලැබිච්ච අවස්ථාව බුද්ධෝත්පාද කාලේක බුද්ධෝත්පාද කාලේක ඉසකිලි ගත්තෙකු හැටියටම පින් කරන්න පිළිහි යෙදෙන්න දන් සිල් බාවලා වැඩ තුනයි අපිට තියෙන්නේ දන්සිල් භාවනා දන්සිල් භාවනා කියන මේ පුණ්‍ය ක්‍රියා තුළ යෙදෙන 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 ඔබේ තරුණකම රැකෙනවා ඔබේ නිරෝගීකම රැකෙනවා ඔබේ ආයුෂය රැකෙනවා ඔබේ වර්ණ සම්පන්නිය රැකෙනවා ඔබේ බලය රැකෙනවා ඔබේ ප්‍රඥාව දියුණු වෙනවා අනුසිකට මොන විපහරේදී ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා මේ ශක්ති පහ ඔය කඩේ තියෙන දේවල් ගැලා ඉලුවයි ගෑවයි කියලා ඇති වෙන්නේ නැහැ. බෙහෙත් බිව්වයි කියලා ඇති වෙන්නේ නැහැ. ඒක తాවකාලික වූ විතරයි. දන්සිල් භාවනා වලින් පුළුවන් ඔය ශක්ති පහම ලබා ගන්න. ආයුෂේ වර්ණී සැපේ බලේ ප්‍රඥා. මොකටද අපිට ආයුෂ උනේ? මොකටද සැපේ බලේ ප්‍රඥා උනේ? මොකටද? නිවන අවබෝධ කර ගැනීමට ප්‍රඥාව දියුණු කර ගැනීමට අපි සැපවත් වෙන්න ඕනේ ප්‍රඥාව දියුණු කර ගැනීමට විභාග පස් කරගෙන නෙවෙයි දැන් කවුරුත් කිව්වයි මම කිව්වා කියලා එහෙම ඒක දෙවෙයි මේ ඒක කොහොම කරගන්න නමුත් විදර්ශනා ප්‍රඥාව තරම් වටිනා ප්‍රඥාවක් අපිට සසර එකතු වෙදී නේ අරගෙන යන්න පුළුවන් ප්‍රඥාවක් අපි ගන්න කුසලානද අපි ගන්න නම්ුණානද අපි ගන්න සහතිකද අපි ගන්න සියල්ලම උච්චල දාලනේ හැබැයි ගෙනියන ශක්තියක් තියෙනවා ප්‍රඥාව ප්‍රඥාව සසර පිළිබඳව තිබෙන දුකේ ස්වභාවය අවබෝධ කර ගැනීම දුකට හේතුව පිළිබඳව අවබෝධ කර ගැනීම දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය අවබෝධ කර ගැනීම මේ චතුරාර්ය සත්‍ය මෙන්න මේ චතුරාර්ය සත්‍ය තමයි ඔබට මේ ලැබිච්ච අවස්ථාව මනුෂ්‍යත්වයේ ලැබිලා තියෙද්දී ඔබ ශේෂ්ඨ මනුස්සයෙක් බවට පත් කරන්න. අග්‍ර වූ මනුස්සයෙක් බවට පත් කරන්න. කාටවත් නොදෙවිනි මනුස්සයෙක් බවට පත් කරන්න. නැවත නූපදීදා මනුස්සයෙක් බවට පත් කරන්න. නැවත උපදින්නපා. නැවත උපදින්න ප්‍රාර්ථනා කරන්නත් තිබෙනවා. මේ දුක් ගොඩක් නැවත උපදිනවා කියන්නේ දුක් ගොඩක්. ඇයි? අපේ උපතත් එක්ක මොකද වෙන්නේ? ඇස් දෙක උපදිනවා, කන් දෙක උපදිනවා, නාහය උපදිනවා, දිව උපදිනවා, ශාරීරිය උපදිනවා, සිත උපදිනවා. නේද? උපතත් එක්කම මේ උපදී. උපතත් එක්ක ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් උපදිනවා. මේ ඉන්ද්‍රියන් උපදිනවා කියලා කියන්නේ අන්න හොයාගෙන යනවා ලස්සන දේ හොයනවා, කැමති රස හොයනවා, කැමති හඬ පස්සේ දුවනවා, ඒව නැති වුණාම අඬනවා. तरह अन्न ससुर वेदनाकार मेरन अभी मनुष्य शक्ति उदाहरण अभी तमको मनुष्य යම්කිසි ශක්ති විශේෂයක් කියමුකෝ 30ක ශක්ති විශේෂයක් ඕනේ කියලා 30ක ශක්ති විශේෂයක් ලැබුණොත් තමයි මිනිස්සෙක් වෙන්නේ බල්ලෙක් වෙලා ඉන්න 5ක ශක්තියක් ඕනේ කියලා උදාහරණ එහෙම මනින්න බෑ දැන් අපි ඉපදුනා 30ක ශක්තියදී දැන් 30ේ ශක්තිය දිනු කරගෙන ගියොත් 35 40 50 60 දක්වා අපි වැරෙනකොට 30ේ ශක්තියද වැරෙන්නේ නෑ 60 හරි 70 හරි උසස් මනුෂ්‍යයෙක්ගේ ශක්තිය කිමරේ අර කරුවෙට හරි අඩුවෙලා පහේ ශක්තිය කිමරුණොත් මොකද වෙන්නේ බල්ලෙක් වෙලාව තමයි උපදින්නේ
මම උදාහරණයකට කිරිසා ඔබට මේ ලබාගත් ආත්මික ශක්තිය පනුසත්වේ වටිනාකම දවසින් දවස දවසින් දවස දවසින් දවස මොහොතෙන් මොහොත දියුණුවෙන් දියුණුවට පත් කරගන්න එතකොට කිච්චන් මච්චාල ජීවිතං මේ මනුස්ස ජීවිතේ පවත්වාගෙන යම අමාරු නෑ මේ ලබාගත් උතුම් මනුස්ස ජීවිතේ අපිට පවත්වාගෙන යම අමාරු නෑ සල්ලි දෙති ඉඳා ණය වෙච්ච නිසා නෙවෙයි අපේ තියෙන කෑදරකම නිසා පංචේන්ද්‍රයන් පංච සම්පත් කෙරෙහි තිබෙනා වූ තද බල ඇලීම සහ ගැටීම නිසා ඒ නිසා අපිට බැරි ඒ නිසා අපි නැවත 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 මේ සසර එකතු වෙයි කිච්චන් මච්චාර ජීවිතං කියන්නේ ඒකයි කිච්චන් සද්ධම් සවණං කියලා වදාලේ ධර්ම ශ්‍රවණේ කියලා තන අවදින්න බෑ අපිට මං වල චාරිත්‍රානුකූලව උනේ බණහන් ඉතින් කොහොමද වැඩක් තමන් තමන් දෙස බලමින් බණහන්න පියවර තුනක් තියෙනවනේ සුනාත ධාරේත චරාත මේ අම් මේ මේ පියවර තුනම සම්පූර්ණ වුණොත් විතරයි ධර්ම ශ්‍රවණයක් වෙන්නේ නැත්තම් ඔය ඇහෙන්න ඇහෙන්න ඉඩ අරිනවා මේ සමහර ගෙවල් වල මෙහෙනම් කියවනේ ලංකාවේ ඔබ 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 ඉන්න ගෙවල් වල පවා හයියෙන් පිරිද්දා හයියෙන් බණ දාලා හතර වටේ මිනිස්සුන්ට උත්තරම ඇහින්නේ ගෙදර අම්මා කුස්සියට ගිහලා මාළු කපන මස් හොද්ද පුත්ති බණ දාලා ගෙදර නැත්තම් පිරිද්දා ළයිද ඒ මොකද්ද බණ ඇහෙන්න ඉඩ අරිනවා විතරයි ධර්මාශ්‍රවණේ නෙවි ඉතින් අපි ඉන්නකොට දුවල ඇවිල්ලා අතක පියදගෙන ඇවිදින් වැඳගෙන සාදු 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 කියලා පින් අනුමෝදන් වෙනවා අපිට වෙලා තියෙන්නේ මෙන්න මේ විපත්‍ය අපිට වෙලා තියෙන්නේ ඒ නිසා මේ මිනිස්සු වස්තිකම පිරිහිලා තියෙන්නේ මේ නිසා අපි බෞද්ධකම අපි ඈත් වෙලා තියෙන්නේ බෝඩ්ඩාන්නල පූර්වවලල පිකටික් කරලා බෞද්ධකම දික් ගන්න බෑ ඡන්දිකම් කරලා බෞද්ධකම දිනන්න බෑ හිත 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 සිල්වත් කරන්න හිත තුන මනුෂ්‍ය ගුණ ධර්ම දිනු කරන්න හිතේ මනුෂ්‍යකම වර්ධනය වෙන්න අන්න බෞද්ධකම රැකෙන්නේ එතකොටයි බුද්ධ ශ්‍රාවකෙක් වෙන්නේ එතකොටයි ඔබ ඔක්කොමලම ශ්‍රාවකයෝ ඒ ශ්‍රාවක කියන්නේ මොකද ශ්‍රාවක කියන්නේ අහංකාර දෙන්න ශ්‍රවණය කරන්න ඔබ ඔක්කොම ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෝ මේ සිවුරු දරාගෙන ඉන්න කොට නිසා ආමර විතරක් නෙවෙයි ඔබ ඔක්කොම ශ්‍රාවක කියන කොටසටයි තියෙන්නේ අසන්න එනිසා අසන්න මතක තියාගන්න ඒ අනුව හැසිරෙන්න අන්න සද්ධාමයේ ශ්‍රවණය කරාවෙන් එතකොටයි සුනාත ධාරේත චරාත ඒ සඳහා අපිට තියෙන එක අවස්ථාව තමයි මතක තියාගන්න මේ බුද්ධ උත්පාද කාලේ මේක මේ අවුරුදු තව 2500ක් තියෙනවා කියලා උඩ පැන පැන ඉන්න එපා තව 2500ක් තියෙනවා කියලා උඩ තව 2500ක් තියෙනවා කියලා ඉන්න එපා දැනටම ධර්මයේ නියම කොටස් හැංගිලා දැන් පේනවනේ ධර්මයේ කැලැවිදල වෙන කාලේ ධර්මයේ නෙවෙයි මේ වෙන වෙන දේවල් මතුවලා ඉස්සරහට එන්නේ පන්ස් දෙ මේ යම් යම් ස්ථානවල තරග තියෙන්නේ තරග තියෙන්නේ පින්කම් නෙවෙයි කියා දෙන්නේ යම් යම් අගතිගාමී දේවල් බුදුහාමුදුරුව නිදහස් කරා නිසා අල්ලගත්ත කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුව අල්ලගත්ත කෙනෙක්ද නෑ නිදහස් කළා මගේ දායකයෝ කියලා කුලයක් හැදුවේ නෑ මගේ බණ අර වෙන බලක් අහන්න බෑ කියලා තහනම් කළේ නෑ මගේ තැනට විතරයි දන් දෙන්න පුළුවන් වෙන තැනකට දන් දෙ මේ මිත්‍යා දෘෂ්ටි සම්මා දෘෂ්ටි විස් අරගෙන ආවේ මිත්‍යා දෘෂ්ටි මේව තමයි ඉස්සරහට යන්නේ අපේ උපරිම වටිනා පාලි ග්‍රන්ථයේ තිබෙන නියම පාලි වචනයේට නිගන්ට ඇසුරෙන් විශාල අර්ථකථන දීලා තියෙන ඒ අර්ථකථන වල තමයි ධර්මයේ හරියට තියෙන්නේ ඒව තමයි පිළිපදින්න වෙලා ඒවා සරල බසින් සිංහල බසින් එනකොට ඒ නියම තේරුම ගන්න බෑ ඒව ඒ විහිල් වෙච්ච අර්ථය තුල තියෙන්නේ මායාව මායාවක් තියෙන අද මායාකාර අය වැඩි ගාත කියනකොට පන්සිල් දෙනකොට බුදුන් වදිනකොට පිරිත් කියනකොට වේ 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 කන්දක විහිලි කරන්න කන්දක විහිලි කරන්න කරන සත්‍යය නාමක පෙරකන්දේ
මේකෙන් තවත් බෞද්ධිය උනමග යනවා මේකෙන් තවත් බෞද්ධිය උනමග යනවා විහිරි හැලන පස්සේ තමයි මේ දුවන්නේ අරතිය පස්සේ නෙමෙයි මේ දුවන්නේ ගැඹුරු හොයාගෙන නෙමෙයි මේ යන්නේ මතු පිටින් දින දේ හොයාගෙන යන්නේ එනිසා 2500 වැඩ කරන්න ඉන්න එපා වහා වහා අද අද දැන් දැන් මේ මොහොතේ ඉඳලා අද රාත්‍රියේ සිට පටන් ගන්න සිල්වත් කෙනෙක් වෙන්න පෑ පෑ සිල්වත් කෙනෙක් වෙන්න මාසයක් මාස තුනක් අවුරුද්දක් ගත කරලා බලන්න ඔබේ සීලේ ශක්තිය කොතරම්ද කියලා අනේ කොච්චර සහනදායී වේවිදද කියලා එනිසා මුතුනි මේ හිටියයි ලංකාවේ හිටියයි වෙනස් රටක හිටියයි කියලා නෑ බෞද්ධ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ වෙනස් කළ යුතු නෑ ඒ වේ ඒ ආධ්‍යාත්මික ශක්තිය ඔබේ ජීවිතයට ඇතුළත් වුණොත් ඔබට උතුම් මිනිසෙක් බවට පත් වෙනවා විශිෂ්ට මිනිසෙක් බවට පත් වෙනවා එහෙම නැත්නම් හැමදාම දුක් විඳ විඳ දුක් විඳ විඳ දුක් විඳ විඳ වේදනා විඳ 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 ඉන්න මිනිසෙක් බවට පත් වෙනවා කිච්චෝ මනස ප්‍රතිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම් සවණං කිච්චෝ බුද්ධං මේ බුද්ධ උත්පාද කාලයේ තුල ඔබට ලැබිච්ච මේ ආධ්‍යාත්මික ශක්තිය ධර්මයේ තුලින් දකින්න හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණමය මහා පුණ්‍ය ශක්තිය ශාන්තිය ආශිර්වාදයක් වේවා